සිරුද නම් සාදරයෙන් පිළිගන්නවා අදත් රූ සිනමා YouTube channel එකට. අද අපි කතා කරන්නේ 2018 දිනකුත් උන My Client's Wife කියන හින්දි මූවී එක ගැන. ත්‍රිලර් මිශ්‍ර කැටගරි යටතේ නිර්මාණය වුණ මේ මූවී එක වැඩිහිටියන්ට වඩා සුදුසු චිත්‍රපටයක් විදිහට තමයි නිකුත් වෙලා තියෙන්නේ. ඒ කොහොම වුණත් මේ කතාව අපිට කිසිසේත්ම හිතාගන්න බැරි විදිහේ අවසානයකට අපිව අරගෙන යනවා වගේම අවසාන මොහොත වෙනකම්ම අපිට ඇති වෙන කුතුහලයේ ඒ විදිහටම තියාගන්න සමත් වෙනවා. කතාව පැත්තට හැරුණොත් සින්දුරා සිං සහ රගුරම් සිං කියලා කියන්නේ ටිකක් අමුතු විදිහක විවාහකයෝලා. රගුරම් සිං ඉංජිනේර කෙනෙක් විදියට රස්සාව කරලා එයාගේ බිරිඳ සින්දුරා ගෙදරට වෙලා තනියම තමයි ඉන්නේ. ඉතින් එක දවසක් මේ දෙන්න අතර සිද්ධ වෙච්ච බහිම්බස් වීමක් දුර දිග ගිහිල්ලා රගුරම්ගේ අතින් සින්දුරාට තුවාල සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ සිද්ධියත් එකම සින්දුරා මේ රගුබෙරට නඩුවක් දාලා එයාව ඇතුළට දානවා. මේකත් එකම රගුරම් එයාගේ ලෝයට බිරිඳගේ ඇත්ත තත්වය ගැන කියලා මේ නඩුවෙන් නිදහස් වෙලා එළියට එන්න හැදුවත් සින්දුරා උපරිම උත්සාහ කරන්නේ රගුරම් හිර කරලම තියාගන්න. ඇත්තරම මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ? ඉතින් ඇයි සින්දුරා මේ විදිහට රගුබෙර එළියට එනවට අකමැති? ආරාධනා කරනවා හැම තප්පරේම ඔයාව කොතුහලෙන් තියන්න සමත් වෙන මේ කතාවත් අන්තිම වෙනකම් බලන්න කියලා. අද වීඩියෝ එකට යන කලින් ඔයාලා තාමත් රූ සිනමා වටා එකතු වෙලා නැත්නම් මේ පොන්චි ඉන්ට්‍රෝ එක ඇතුලේදී subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. කතාව ආරම්භෙදිම අපිට රාත්‍රී වේලාවක ගෙදරක් පෙන්නනවා. මේ ගෙදර ඉන්න බුර්කාවක් ඇඳගනිපු මුස්ලිම් ගැහණු කෙනෙක් මේසයක් ළඟ ඉඳගෙන එතන තියෙන ෆයිල් එක තියෙන කොළ ඉරලා අයින් කරනවා. ඊළඟට මේ ගෑනු කෙනා රත්තරම් බඩු සල්ලි වගේම එයාගේ ඇඳුනොත් එක බෑග් එකකට පැක් කරගන්නවා. ඒකෙන් පස්සේ මේ ගෑනු කෙනා උඩතටුවට ගියාට පස්සේ තමයි ගැට ගහලා දාලා තියෙන කවුරු හරි කෙනෙක් වේදනාවෙන් කෑ ගහන සද්දය අපිට ඇහෙන්නේ. ඒක ගානකටවත් ගණිපු නැති මේ ගෑනු කෙනා ඊළඟට උඩතටුවේ ඉඳගෙන ටිකක් බර පෙට්ටියක් පල්ලෙහාට ඇදගෙන එනවා. ඊළඟට මේ පෙට්ටිය තිබිච්ච ෆොටෝ එකක් අරගනිපු මෙයා ඒක බිම ගහලා කඩලා මේකේ තියෙන ෆොටෝ එක අරගෙන පොච්චල දානවා. මේකෙන් පස්සේ මෙතන තිබිච්ච කැමර එකක් ඔන් කරපු මෙයා ඒක ඉස්සරහින් වාඩි වෙලා එයාගේ කතාව කියන්න පටන් ගන්නවා. මේ ගෑනු කෙනා මෙතනදි කියන විදියට එයා ගැන අඳුරගන්න තිබිච්ච හැම සාක්ෂියක්ම එයා මේ වෙනකොටත් විනාශ කරලා ඉවරයි. ඒ වගේම අද ඉඳගෙන මුළු ලෝකෙම මම වසන් වෙලා ඉන්නවා කියලා තමයි මෙයා කැමර එක ඉස්සරහා ඉඳගෙන කියන්නේ. මෙයා ඊළඟට කියන්නේ මම යන්න කලින් මට දෙයක් කියන්න තියෙනවා. ඒක කවුරුවත් කවදාවත් අහලවත් දැකලවත් නැති ඇත්තම කතාවක් කියලා. නමුත් ඒක පාප කර්මයක් වගේම ඒ ගැන හිතද්දිත් මම මටම වෛර කරනවා කියලා තමයි මෙයා කියන්නේ. ඒ වගේම මෙයා මෙතනදි කියන්නේ මම දැන් ඒ පිළිකුල් වැඩේ අවුරුදු 3ක්ම කරනවා කියලා. ඔය අතරදී අපිට පෙන්නනවා උඩතට්ටුවේ හිර වෙලා ඉඳගෙන කෑ ගහන මිනිස්සෙගේ කකුල් දෙක. ඉතින් මේ ගෑනු කෙනා කියන කතාව හරියට තේරුනේ නැති වුණත් මේ කොටස ගැන හරියටම දැනගන්නත් අපිට කතාව ඉස්සරහටම යන්න සිද්ධ වෙනවා. ඒ අනුව තමයි අපිට ඊළඟට පෙන්නන්නේ පොලිස් බාරේ ඉන්න රගුරම්ව. ඒ වගේම මෙතන ඉස්සරහ රගුරම්ගේ ලෝය වර්මත් ඉන්නවා. වර්ම මෙතනදි කියන විදියට රගුරම්ගේ බිරිඳ එහෙම නැත්නම් සින්දුරා එයාට නඩුව දාලා තියෙන්නේ අමානුෂික විදියට පහර දීලා එයාව මරන්න උත්සාහ කරා කියලා. එවගේම වර්ම මෙතනදි එයාගේ සේවාදායකය රගුරම්ට කියන්නේ මෙඩිකල් රිපෝර්ට් වලට අනුව ඔයාගේ බිරිඳගේ ඔළුවට දරුණු පාරවල් කිහිපයක්ම එල්ල වෙලා තියෙනවා කියලා. වැරදිලා හරි එයා මැරුණා නම් ඔයාට මෙහෙමවත් ඉන්න ලැබෙන එකක් නැහැ කියලා තමයි වර්ම රගුරම්ට කියන්නේ. එතකොට රගුරම් ලොයට කියන්නේ මෙරෙලා ගියා නම් එක අතකින් ඒකත් හොඳයි. මොකද මට එතකොට නිදහසේ සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා. එවගේම රගුරම් මෙතනදි කියන්නේ එයාගේ වයිෆ් කරන වැරදි වලට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්න ඕන කියලා. ඔය අතරදී වර්ම රගුරම්ට කියන්නේ නමුත් ඔයාට සුභාරංචියක් තියෙනවා. මොකද ඔයාගේ බිරිඳ හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙලා ගෙදර ගිහින් කියලා. ලොයගේ මේ කතාවත් එක්කම රගුරම් ඊළඟට මෙයාට කියන්නේ මොනව හරි කරලා කොහොම හරි මාව එළියට ගන්න කියලා. ඒත් ඉතින් ඔයාව දැම්ම එළියට ගන්න විදියක් නැහැ. මොකද දිවාලි උත්සවය නිසා වැඩ ටිකක් පරක්කු වෙනවා. දිවාලි උත්සවය ඉවරුණාට පස්සේ මේ නඩුව දිනන්න පුළුවන්ද බැරිද කියලා අපි බලමු කියලා. ලොයගේ මේ කතාවත් එක්ක කේන්ති ගන්නේ පුරාගුරම් ඊළඟට කියන්නේ ඔයා හරියට කතා කරන්නේ අපි දැනටමත් නඩුව පරාද වෙලා වගේනේ කියලා. ඒ වගේම රගුරම් කේන්තියෙන් අහන්නේ ඔයාට තේරෙන්නේ නැද්ද මගේ වයිෆ් මාව බොරුවට තමයි අහු කරන්න හදන්නේ කියලා. රගුරම් මෙතනදි කියන්නේ මම පොඩි පාරක් යට ගැහුවා තමයි. නමුත් එයා ඒක මිනි මරන්න තැත් කරා කියලා දාපු එක ලොකු වැරැද්දක් කියලා. කොහොම නමුත් රගුරම් මෙතනදි කියන්නේ එයාගේ වයිෆ්ට එයා පරණත් වඩා එයාට ආදරය කරපු එකක් දැන් අමතක වෙලා කියලා. ඒ වගේම සින්දුරගේ ඩික්ෂනරි එකේ ආදරය කියලා වචනයක් නැහැ වගේම එයා ආදරය කියලා හිතන්නේ වෙනම දෙයක් කියලා තමයි රගුරම් ලොයට කියන්නේ. ලොය අයමත් ඇත්තටම එදා මොකක්ද සිද්ධ වුනේ කියලා හදි රගුරම් කියන්නේ මගේ බිරිඳ මට වංචාවක් කරා. මොකද මම එදා ගෙදර එනකොට උඩතට්ටුවේ තවත් කෙනෙක් එයාව හම්බ වෙන්න ඇවිත් හිටියා කියලා. ඒ විදිහට උඩතට්ටුවේ හැංගිලා ඉඳපු කෙනා තමයි මගේ අද්දකත් මේ විදිහට කැපුවේ කියලා රගුරම් එයාගේ අද්දකත් මෙයාට පෙන්නනවා. ඉතින් මගේ වයිෆ් ගැන ඔයා නොදන්න හැම දෙයක්ම මගේ ඩයරි එකේ ලියලා ඇති කියලා තමයි රගුරම් ලොයට කියන්නේ. ඉතින් ඒක බැලුවට පස්සේ මගේ බිරිඳගේ ඇත්ත තත්ත්වය ඔයාට තේරුම් ගන්න පුළුවන් වගේම මම එදා සිද්ධිය ගැන හැම දෙයක්ම මේ වෙනකොටත් ඉන්ස්පෙක්ටර් ශ්‍රීනිවාස්ට කියලා තියෙන්නේ කියලා තමයි රගුරම් මෙයාට පැහැදිලි කරන්නේ. ඉතින් මට මෙතනින් එහාට කියන්න දෙයක් නැහැ කියලා රගුරම් කියදී ලොය මෙතනින් පිටත් වෙලා එනවා. ඊළඟට ලොය වර්ම කෙලින්ම එන්නේ සින්දුරව හම්බ වෙන්න. ඒ අනුව මේ ගෙදරට ඇවිල්ලා ගේටුවට තට්ටු කරාට පස්සේ ගේටුවේ පොඩි කොටසක් ඕපන් කරන මුරකාරයාගෙන් වර්ම ඊළඟට අහන්නේ සින්දුර ගෙදර ඉන්නවද කියලා. ඒකත් එක්කම මුරකාරයා ගල් ගහිල වගේ බලාගෙන ඉන්නකොට වර්ම ආයෙමත් සින්දුරගේ ෆොටෝ එකක් පෙන්නලා අහන්නේ මැඩම් ගෙදර ඉන්නවද කියලා. ඒකත් එක්කම ගේටුව විවෘත කරපු මේ මුරකාරයා මේවත් ඇතුළට ගන්නවා. කොහොම නමුත් ඊළඟට සින්දුරගේ ගෙදර ළඟට ගිහිල්ලා වර්ම ගෙදර දොරේ බෙල් එක ගහද්දි තමයි එයා දකින්නේ මෙතේ හැබැයි පුංචි ගෙදරක ඉන්න වයසක කෙනා එයා දිහා බලාගෙන ඉන්න කියලා.
ඊළඟට සින්දුර ඇවිත් දොර බාගට ඇරලා මේ කවුද කියලා බලද්දි වර්ම එයාව රාගුරම්ගේ ලෝයර් විදියට මෙයාට හඳුන්වලා දෙනවා. නමුත් ඉතින් සින්දුර එයාගේ හස්බන්ඩ්ගේ ලෝයර්ත් එක්ක කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා දොර බහලා දානවා. ඊළඟට වර්ම ආයෙමත් කතා කරන්න උත්සාහ කරලත් හරියන්නේ නැති නිසා එයාගේ කාඩ් එකක් දොර යටින් දාලා වර්ම මෙතනින් පිටත්ලා යනවා. මෙහෙම යන අපහුව හැරෙද්දිම තමයි එයා දකින්නේ එයා පැත්තෙ ගෙදර ඉන්න වයසක කෙනා මල්ගස් කපන කතරගුත් තියාගෙන එයා දිහා බලාගෙන ඉන්න විදිය. ඉතින් මෙයා මේ ගෙදර වැඩ කරන සේවකයෙක් කියලා තේරුම් ගනිපු ලෝයර් වර්ම මෙතනින් යන්න යනවා. ඊළඟට කායක ළඟට යන වර්මට දකින්න ලැබෙනවා එයාගේ කායකේ ෂට එක කැරලා වගේම ඇතුළේ ලියුමක් දාලා තියෙනවා කියලා. ඊළඟට මේක දිගාරින්න මෙයාට දකින්න ලැබෙන්නේ කවුරු හරි කෙනෙක් සින්දුරකින් ඇතුළේ ඉන්න කියලා තර්ජනාත්මකව ලියපු ලියුමක්. කොහොම නමුත් ඊළඟට වර්ම මේ ලියුමත් අරගෙන කෙලිම පොලිසියට තමයි යන්නේ. ඊළඟට වර්ම මේක ඉන්ස්පෙක්ටර්ට කියද්දි එයාක පැමිණිල්ලක් විදියට ලියා ගන්නවා. කොහොම නමුත් වර්ම මෙතනදී සින්දුර ගැන මට සැකයක් තියෙනවා කියලා කියද්දි ඉන්ස්පෙක්ටර් කියන්නේ ඔව් මටත් ඒ විදියටම සින්දුර ගැන තමයි සැකයක් තියෙන්නේ කියලා. මොකද එයාගෙන් කට උත්තරයක් ගන්න හොස්පිටල් එකට ගිහිපු වෙලාවෙදි එයා මාව පොළඹව ගන්න උත්සාහ කරා කියලා මට දැනුණා කියලා තමයි ඉන්ස්පෙක්ටර් වර්මට කියන්නේ. මේ දේවල් එක්කම ඊළඟට ලෝයර් අර කේබල් ටීවී කාර්යයකට මොකොත් හම්බුනේ නැද්ද කියලා අහද්දි ඉන්ස්පෙක්ටර් මෙයාට එයාගේ ෆොටෝ එකක් හම්බුණා කියලා බලන්න දෙනවා. මේ සිදුවීමෙන් පස්සේ දරෑ හොඳටම වහින්න ගන්නවා. කොමාරි එළියේ ඉන්න සිකියුරිටිට ඇහෙනවා ගේට්ටුව එහා පැත්තේ කවුරු හරි ඉන්නවා කියලා. එයනු මේ කවුද කියලා බලන්න එළියට ගිහපු සිකියුරිටිගේ ඔළුව හරහා පොළු පාරක් වදිනවා. ඊළඟට සිකියුරිටිගේ කෑ ගැහෙලත් එක්කම තමයි නිදාගෙන ඉඳපු සින්දුරට ඇහැරෙන්නේ. සින්දුරට එකපාරට මේ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙනවා. කොහොම නමුත් මේ වෙලාවෙදි ගෙදර කරන්ට් එකක් නැති නිසා සින්දුර ටෝච් එකක් දැල්වගෙන එන්නේ මේ මොකක්ද කියලා බලන්න. සින්දුර මේ විදියට ගේ ඇතුලේ ඇවිදිමින් ඉන්නකොට තමයි ගබඩා කමරේ ඇතුලේදී යට දැනෙන්නේ කවුරු හරි යාගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා. ඒකත් එක්කම මෙතන ඉඳපු කෙනා සින්දුරට පහර දෙනවත් එක්කම තමයි එයා උදේ ඇහැරෙන්නේ. ඊළඟට සින්දුර වොෂ් එකක් දාගන්නදී අපිට පෙන්නනවා මෙයා යාගේ නළල බැන්ඩේජ් කරගෙන හිටියත් ඇත්තටම එතන ලොකු තුවාලයක් නැහැ කියලා. එතෙන් සින්දුර එදා බැන්ඩේජ් එක අයින් කරලම කොහේරි යන්න සූදානම් වෙනවා. සින්දුර මේ විදියට එළියට යන එක දැකපු සිකියුරිටි මෙයාට නොදැනෙන්න මෙයාගේ පස්සෙන් යනවා. ඉතින් අන්න එතකොට සිකියුරිටි හම්බෙන් වගේ දකිනවා අතුරු පාරක වාහනේ නවත්තගෙන සින්දුර යන දිහා බලාගෙන ඉන්න ලෝයර් වර්මව. මේක දකින සිකියුරිටි හොඳටම කලබල වෙනවා වගේම එයා පුළුවන් තරම් ඉක්මනට එතන තිබිච්ච තාපයට මුවා වෙනවා. කොහොම නමුත් සුළු වෙලාවකින් ආයමත් වාහනේ ස්ටාර්ට් කරගනිපු ලෝයර් වර්ම සින්දුරගේ පැත්තට යගේ පස්සෙම යනවා. මේ අතරදී සින්දුර කෙලිම යන්නේ හදාගෙන යන ලොකු බිල්ඩින් එකකට. එවගේම මෙතනට සින්දුර ෆලෝ කරගෙන ආපු ලෝය වර්මත් එනවා. ඊළඟට සින්දුර මේ බිල්ඩින් එකේ ඇතුළටම යද්දී ලෝය වර්මත් මෙයාට නොදැනෙන එයාව ෆලෝ කරනවා. කොහොම නමුත් මේ විදිහට ටික වෙලාවක් ගියාට පස්සේ වර්මට සින්දුර ගිය තැනක් ගැන හොයාගන්න බැරි වෙනවා. මේකත් එක්කම වර්මා හිතාගන්න බැරුව වටපිට බලද්දී මීට එක තට්ටුවක් උඩ ඉඳගෙන සින්දුර මෙයාට කතා කරලා අහන්නේ ඇයි ඔයා මාව මේ විදිහට ෆලෝ කරන්න කියලා. එකත් එක්කම තමයි වර්මා කියන්නේ මට ඔයත් එක්ක පොඩි වෙලාවක් කතා කරන්න ඕන කියලා. නමුත් ඉතින් සින්දුර කියන්නේ මගේ හස්බන්ඩ්ගේ ලෝයර් වෙච්ච ඔයත් එක්ක මට කිසිම කතාවක් නැහැ කියලා. කොහොම නමුත් මෙන්න මෙතනදී ලෝයර් වර්මා දකිනවා ඊයේ මෙයාගේ නළලේ දාලා තිබිච්ච බැන්ඩේජ් එක දැන් නැහැ වගේම මෙයාගේ නළලේ තුවාලයක් නැහැ නේ කියලා. මේක තවත් එක්කම සින්දුර ටිකක් කලබල වෙනවා වගේම එයා කියන්නේ මට අමතක වුණා කියලා. මොකද අමතක වුණේ කියලා ආයමත් වර්මා අහද්දි සින්දුර කියන්නේ වටේ වලින් ඇති වැඩක් නැහැ නේ කියලා. එවගම සින්දුර වර්මට කියන්නේ ලෝය කෙනෙක් විදියට නැතුව වෙනස් කෙනෙක් විදියට හිතලා බලන්න. මොකද ඔයාගේ හැම ප්‍රශ්නකටම උත්තරේ මගේ හස්බන්ඩ් ළඟ තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මගේ පස්සෙන් එන්නේ නැතුව එයාගෙන් ගිහිල්ලා අහන්න කියලා තමයි සින්දුර මෙතනදී කියන්නේ. මේක තවත් එකම ආයමත් හැරිලා යන වර්මට ඊළඟට කෝල් එකක් එනවා. මේක අංශ කරන වර්මට එහා පැත්තෙන් පිරිමි කෙනෙක් කතා කරලා කියන්නේ ඔය ගෑණි එහෙම තමයි මොකද එයා ගොඩක් කපටි කියලා. ඒ වගේම එයා ඔයාව ප්‍රතික්ෂේප කරන්න ඔයා එයට ලඟ වෙනවා කියලා දැනගෙන තමයි එයා මේ දේවල් කරන්න කියලා. එදෙදින් වර්මට හිතාගන්න බැහැ මේ කවුද මේ මොනවද කියන්නේ කියලා. කොහොම නමුත් වර්ම ඊළඟට ගෙලින්ම යන්නේ පොලිස් බාරේ ඉන්න රඝුරාම්ව මුණ ගැහෙන්න. වර්ම ඊළඟට රඝුරාම්ට බනින්නේ මේ දේවල් කරන්නේ ඔයා නේද කියලා. මොකද මට කෝල් එකෙන් ඇහුනේ ඔයාගේ කටහඬමයි කියලා. මේ සිද්ධ වෙච්ච දේවල් එක්ක ව්‍යාකූල වෙලා ඉන්න වර්මට රඝුරාම් කියන්නේ මම කොහොමද එහෙම කෝල් එකක් ගන්නෙ? මොකද මම ඉන්නේ පොලිස් බාරේ කියලා. ඉතින් එහෙනම් ඒ මොකක්ද කියලා වර්ම හදි රඝුරාම් කියන්නේ ඒක එයාගේ වයිෆ් සින්දුරගේ කපටි වැඩක් වෙන්න ඇති කියලා. ඒ වගේම රඝුරාම් මෙතනදි කියන්නේ එයාගේ වයිෆ් සින්දුරට පිරිමි අයව පාලනය කරන අමුතු උන්මන්තක ආශාවක් තියෙනවා කියලා. මොකද සින්දුරට පිරිමි අය එයාගේ ඉස්සරහා අසරණ වෙනවා දැක්කට පස්සේ අමුතු සතුරක් එක්කම කික් එකක් ලැබෙනවා කියලා. කොහම වුණත් ඔයා ඒවට ලේසියෙන් අහුවෙන පාටක් නැති නිසා සින්දුර එයාගේ නිර්දෝෂී භාවය ඔයාට පෙන්නලා ඔයාගේ අවධානය ගන්න තමයි ඔයා හදන්නේ කියලා රාගුරම් පැහැදිලි කරනවා. ඉතින් මේ සිද්ධ වෙන දේවල් සින්දුර ප්ලෑන් කරපු දේවල් වගේම අපි දෙන්න දැනටමත් එයාගේ පදයට නටනවා කියලා තමයි රාගුරම් ලොයට කියන්නේ. ඉතින් ඒ ගෙදර ඇතුළට එක පාරක් යන්න එහෙම නැත්නම් මගේ ඩයරි එක කියවන්න කියලා කියපු රාගුරම් කියන්නේ මගේ වයිෆ් සින්දුර කියලා කියන්නේ කාම උන්මන්තිකාවක් කියලා. ඉතින් එයාගේ අලුත්ම ගොදුර ඔයා තමයි කියලා රාගුරම් මෙතනදී ලෝය වර්මට පැහැදිලි කරනවා. ඒකත් එක්ක මේ දාරය සින්දුරගේ ගෙදර අපිට පෙන්නනවා. ඊළඟට මෙතනට එන සිකියුරිටි බාගට ඇරලා දාලා තියෙන දොරෙන් ඇතුළු වෙලා කවුරු දැක්කද කියලා වටපිට බලමින් ගේ ඇතුළට යනවා. කොහොම නමුත් ඔය අතරදී ගෙදර වාත්තේ වැඩ කරන කෙනා මේ විදිහට සිකියුරිටි ඇතුළට යන දිහා හොරාටම බලාගෙන තමයි ඉන්නේ. හොරට හසින්ම මේ විදිහට ඇතුළට එන සිකියුරිටි දකිනවා ඇඳ උඩට වෙලා යදිහා
හොයලා බලාගෙන එන්න සින්දුරව. ඉතින් එදාරෑ මේ සින්දුර හස්බන්ඩ් නැති අඩුව පුරව ගන්න එයාලගේ ගෙදර වැඩ කරන සිකියුරිටිගේ මාර්ගයෙන්. එයානුව එදාරෑ මේ දෙන්නා එකට තමයි ගත කරන්නේ. ඊළඟ දවසේ උදේම සිකියුරිටි එක අර වත්තේ වැඩ කරන මිනිස්සයා මොන හරි කතා බහ කරනවා. කොමාරි දුර දිග ගිහපු මේ කතාව බහින් බස් වීමකට පෙරලෙනවා. ඊළඟට වත්තේ වැඩ කරන කෙනා සිකියුරිටිට බැනලා කේන්තියම මෙතනින් පිට වෙලා යද්දී එයා දකින්නවා සින්දුර මේ දිහා බලාගෙන ඉන්නේ කියලා. ඊළඟට සින්දුර දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳපු මේ කෙනා කේන්තියම මෙතනින් යන්න යනවා. කොමනම තිලඟට ටික වෙලාවකින් සින්දුර මේ ගෙදරින් පිට වෙලා යන දිහා බලාගෙන ඉඳපු මේ වැඩ කරන කෙනා හැමින් සැරේ ඇවිත් සින්දුරගේ ගෙදර ඇතුළට යනවා. ඉතින් මෙයා ගෙදර හැමතැනක් වගේම පල්ලෙහා තට්ටුවේ හැම කාමරයක්ම සෝදිසි කරනවා. ඊළඟට මෙයා හැමින් සැරේ උඩ තට්ටුවට ගිහිල්ලා මෙතන තියෙන ගබඩා කාමරයට ඇතුළු වෙනවා. ඒකත් එක්කම මේක ඇතුළු පරීක්ෂා කරන මෙයාට තේරෙනවා කර්ණ එහා පැත්තේ කවුරු හරි ඉන්නවා කියලා. ඒකත් එක්කම මෙතනට කිට්ටු වෙලා මේ කර්ණ එහාට කරද්දි තමයි එහා පැත්තේ තිබිච්ච දෙයක් දැකලා බය වෙච්ච මෙයා පුළුවන් තරම් ඉක්මනට ආයමත් පල්ලෙහාට දුවලා එන්නේ. ඊළඟට මෙයා පල්ලෙහාට දුවගෙන ඇවිත් ගෙදරින් එළියට එන හද සින්දුර ගෙදර දොර ළඟ හිටගෙන ඉන්නේ. ඒකටකම තමයි මේ සේවකයා සින්දුරට කියන්නේ මේ හැම දෙයක්ම විකාරයක් මම මේ ගැන පොලිසියට දැනුම් දෙනවා කියලා. ඒකටකම සින්දුර කියන්නේ ඔයා පොලිසියට ගිහින් කිව්වත් වහල තියෙන කාමරය ඇතුලේ වෙන දේවල් ඔප්පු කරන්න ඔයාට විදියක් නැහැ කියලා. ඒ වගේම ඔයා මොනව හරි දැක්කනම් දැම්ම එක අමතක කරලා දාන්න කියලා තමයි සින්දුර මේ සේවකයාට කියන්නේ. ඒකටකම තමයි ටික වෙලාවකින් මේ ගෙදරට ලෝය වර්මා එන්නේ. වර්මා ඊළඟට දොරට තට්ටු කරද්දී සින්දුර ගෙදරින් එළියට ඇවිත් දොර වහගන්නවා. ඉතින් මේ වෙලාවේදී සින්දුරගේ නළල බැන්ඩේජ් කරලා තියෙනවා දැකපු වර්මා අහන්නේ ඊයේ දකිද්දී වගේ නළල කිසිම තුවාලයක් තිබුණේ නැහැ නේ කියලා. ඉතින් ඇයි ඔයා ඔහම බොරු කරන්න කියලා ලෝය වර්ම ආදී බොරු කියනවනම් මේ මොකද්ද කියලා අපෝ සින්දුර ඊළඟට බැන්ඩේජ් එක ගලවලා එයාගේ නළල වර්මට පෙන්නනවා. ඒකත් එකම වර්ම කන්ෆියුස් වෙන්නේ මෙයාගේ නළල දැන් ඇත්තම තුවාලයක් තියෙන නිසා. ඉතින් මේකත් හිතාගන්න බැරි වෙන ලෝය වර්ම අයම සින්දුරගෙන් අහන්නේ ඇත්තම එදා මොකද්ද සිද්ධ වුනේ කියලා. ඒත් ඉතින් සින්දුර මෙතනදි කියන්නේ මම ඒ හැම දෙයක්ම දැනටමත් පොලිසියට කියලා තියෙන්නේ. එතනින් එහාට කිසිම දෙයක් මම දන්නේ නැහැ කියලා. ඒකත් එකම තමයි ලෝය වර්ම කියන්නේ මගේ සේවාදායකයා වුණත් රගුරමත් මට දැන් විශ්වාස නැහැ. ඒ වගේම මට ඔයාව විශ්වාස කරන්න පුළුවන් කියලාවත් සාක්ෂි නැහැ. මේ තත්වයේ උඩ මුකුත් හිතාගන්න බැරුව තමයි මම ඉන්නේ කියලා වර්ම කියද්දී සින්දුර කියන්නේ ඔයාට ලෝය කෙනෙක් විදියට බැලුවත් කිසිම දෙයක් හොයාගන්න බැරි වේවි. ඒ වගේම ඔයා නිදහසේ ඉන්න වෙලාවක මාව හම්බ වෙන්න එන්න. එතකොට මම හැම දෙයක්ම විස්තර ඇතුව ඔයාට පැහැදිලි කරන්නම් කියලා. සින්දුරගේ මේ කතාවත් එකම වර්මට තේරුම් ජනවා සින්දුර හදන්නේ දැන් එයාවත් වශී කරගන්න කියලා. ඊළඟට සින්දුරගෙන් සමුගණිපු වර්ම ජන්නේ අර වයසක සේවකයාගේ ගෙදර ළඟට. මේ ගෙදර දොරට තට්ටු කරද්දී සින්දුර ආයමත් වර්මට කතා කරලා කියන්නේ අපේ සිද්ධ වෙන පෞල් ප්‍රශ්න වලට ওই වයසක මිනිස්සයා ගාව ගන්න එපා කියලා. ඉතින් ඊළඟ පියවර මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්න වර්ම රගුරම් කියපු විදියට එයා ලියලා තියෙන ඩයරි එක කියවන්න පටන් ගන්නවා. රගුරම් මේ ඩයරි එකේ ලියලා තියෙන විදියට එයා සින්දුරයි විවාහ වුණාට පස්සේ ඒ දෙන්නට සතුරුදායක ලිංගික සම්බන්ධතාවයක් තිබිලා නැහැ. ඒ වගේම ඒ දෙන්නගේ විවාහයේ මාසයක් විතර ගත වුණාට පස්සේ තමයි සින්දුරා රගුරම්ට කියලා තියෙන්නේ එයාට විවාහ වෙන්න කලින් වෙනත් පුද්ගලයන් එක්ක සම්බන්ධතාවක් තිබුණා කියලා. ඒ වගේම තමයි රෑ වෙලාවට සින්දුර වෙනත් මිනිසුත් එක්ක කෝල් කරන දේවල් රගුරම් හොරටම අහගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම රගුරම් ඩයරි එකේ ලියලා තියෙන විදියට එයා වැඩට ගිහින් ඉන වෙලාවවලදී සින්දුර වෙනත් අයව ගෙදරට ගෙන්නගෙන තියෙනවා. කොමනම සින්දුර ගැන දැනගනිපු මේ තොරතුරුත් එක්කම ලොය වර්ම ආයමත් යන්නේ පොලිස් බාරේ ඉන්න රගුරම් මුණ ගැහෙන්න. මෙතනදී ලොය වර්ම රගුරම්ට තදින් කියන්නේ ඇත්තටම එදා සිද්ධ වෙච්ච දේ මට කියන්නේ නැත්නම් මම මේ කේස් එක ඇතරලා දානවා වගේම ඔයාට කවදාවත් එළියට එන්න බැරි වේවි කියලා. ලොය වර්මගේ මේ කතාවත් එක්ක රගුරම් ඇත්තටම එදා සිද්ධ වෙච්ච දේ කියන්න පටන් ගන්නවා. මෙයා කියන විදිහට එදා දවස එයාට නරක දවසක්. මොකද කියනවනම් එදා එයා වැඩ කරමින් ඉඳපු සයිට් එකට අවශ්‍ය ගල් වගේම සිමෙන්ති තොග ලැබිලා නැහැ. ඒක නිසා වැඩ කරන අය නිකන් ඉන්නකොට එයාලගේ සේවකේ කුඩු තට්ටුවකින් වැටිලා අනතුරටත් ලක් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ සීදියත් එක්කම එදා වැඩ කලින්ම ඉවර කරලා රගුරම් ගෙදර එන්න ඇවිත් තියෙනවා. කොම නමුත් හරියටම එදා සින්දුරගේ බර්ත්ඩේ කන් නිසා එයාට මල් පොකුරක් ගන්නත් රගුරම් අමතක කරලා නැහැ. කොම නමුත් මේ විදිහට ගෙදර එන රගුරම් දකින්නේ ගෙදර ඉස්සරහා දොර ළඟ මල් පෙති වැටලා තියෙනවා කියලා. මෙතනදී රගුරම් ගෙදර දොරේ බෙල් එක කොච්චර ගැහුවත් දොරට තට්ටු කරත් ඇතුලෙන් දොර අරින්නේ නැහැ. ඒකත් එකම සින්දුරට මොකක් හරි කරදරයක්ද දන්නේ කියලා හිතපු රගුරම් ළඟ තියෙන අමතර යතුර පාවිච්චි කරලා දොර ඇරගෙන ඇතුළට යනවා. මේ විදිහට ඇතුළට යන රගුරම්ට දකින්න ලැබෙන්නේ පුටුව උඩ තියෙන මල් පොකුරක්. ඒ වගේම එයා දකිනවා මේ වෙනකොට TV එකේ අසභ්‍ය චිත්‍රපටයක් ලේ වෙමින් තියෙනවා කියලා. ඊළඟට රගුරම් සින්දුරගේ නම කියමින් කතා කරත් එයාගෙන් ප්‍රතිචාරයක් නැහැ. පල්ලෙහා තට්ටුවේ සින්දුර නැති නිසා ඊළඟට රගුරම් උඩ තට්ටුවට යන හදද්දී තමයි සින්දුර ඇවිත් මේ පඩිපෙළේ හිටගන්නේ. ඊළඟට රගුරම් මෙච්චර වෙලා දොර ඇරියේ නැත්තේ ඇයි කියලා අහද්දී සින්දුර කියන්නේ ඉතින් ඔයාලඟ අමතර යතුරක් තියෙන නිසා මම දොර අරින්න ආවෙ නැහැ කියලා. ඒකත් එක්කම රගුරම් ආයමත් අහන්නේ බැලුවොත් ඇතන් ඔයා මේ වගේ විකාර වීඩියෝ බලමින් ඉන්නේ. ඒ වගේම අදේව බැලුවේ කාත් එක්කද කියලා. එතකොට සින්දුර කියන්නේ ඔයාට ඒව විකාර වුණාට මට එහෙම නැහැ. ඔයාට වැඩක් නැහැ මම ඒව කොහොම කොයි විදියට බැලුවත් කියලා. ඊළඟට මේ පොටෝ උඩ තියෙන මල් පොකුර ගෙනාවේ කවුද කියලා රගුරම් අහනවා.
ඔයාට මොකටද ඒක කියලා සිඳුරම් කියද්දිම තමයි උඩ තට්ටුවේ මොකක් හරි දෙයක් වැටෙන සද්දයක් ඇහෙන්නේ. ඊළඟට උඩ තට්ටුවේ කවුරු හරි හැංගිලා ඉන්නවා කියලා තේරුම් ගනි පුරාගුරම් ඒ කවුද කියලා බලන්න උඩට යන හදද්දි සිඳුරම් මේකට මැදිහත් වෙනවා. ඒකත් එකම තමයි රාගුරන්ට සිඳුරව පැත්තකට ඇදලා දාන්න සිද්ධ වෙන්නේ. රාගුරම්ගේ මේ තල්ලුවත් එක්ක සිඳුරා පිටියක් අයින්ට විසික් වෙලා ගිහින් තියෙනවා. රාගුරම් කියන විදියට එයාට ඒකෙන් තුවාල නොවුනත් එයා දිහා මුතු විදියට බලපු සිඳුරම් ඊළඟට එයාගේම ඔළුව පිටිය හප්පගෙන තුවාල කරගෙන තියෙනවා. කොහොම නමුත් මෙතනදී රාගුරම් සිඳුරා ගැන බලන්නේ නැතුව උඩ තට්ටුවට යන්නේ මෑත එක හිටියේ කවුද කියලා දැනගන්න. ඊළඟට රාගුරම් ස්ටෝර් රූම් එකට ගිහින් බලද්දි තමයි ඒකේ ඉඳපු කොල්ලෙක්ව අල්ලගන්න එයාට පුළුවන් වෙන්නේ. එදින් මේ කොල්ල ළඟ තිබිච්ච පිහියත් එක්ක මෙදින් අතර වෙන රණ්ඩු එදී රාගුරම්ගේ අත් දෙකත් කපලා මෙයා පැනගන්න සමත් වෙලා දෙනවා. මේ අතීත සිද්ධිය අවසන් කරමින් රාගුරම් ලොයට කියන්නේ සිඳුරා කියලා කියන්නේ හරිම අද්භූත කෙනෙක් කියලා. ඒ වගේම එයා කාන්තාවක් නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි මට විරුද්ධව මෙහෙම බොරු නඩුවක් දැම්මේ කියලා. ඒකත් එක්කම ලොය වර්මත් තේරුම් ගන්නවා රාගුරම් කියන්නේ ඇත්තනම් සිඳුරා කියන්නේත් එසේ මෙසේ ගැහණු කෙනෙක් නෙමෙයි කියලා. කොහොම නමුත් එදා රාත්‍රියේදී අපිට පෙන්නනවා මේ සිද්ධිය බාරව ඉන්න ඉන්ස්පෙක්ටර් සිඳුරාගේ ගෙදරට යනවා කියලා. ඉතින් සිඳුරා මේ වෙනකොට ඉස්කෝලේ ළමයෙක් විදිහට ඇඳගෙන ඉන්නකොට තමයි ඉන්ස්පෙක්ටර් ඇවිත් ගෙදර බෙල්ල එක ගහන්නේ. ඊළඟට දොර ඇරපු සිඳුරා දකිනවා ඉන්ස්පෙක්ටර් ඇවිත් ඉන්නවා කියලා. ඒ වගේම එයාගේ මූණටත් අමුතු හිනාවක් එනවා. ඊළඟට ඉන්ස්පෙක්ටර් ඇතුළට ගනිපු සිඳුරා වටපිට බලලා දොරත් වහලා දානවා. ඊළඟට සිඳුරා යගේ කාමරයට යනකොටත් ඉන්ස්පෙක්ටර් යගේ ඇඳේ වාඩි වෙලා තමයි ඉන්නේ. ඒ අනුව එදා රාත්‍රිය සිඳුරා ඉන්ස්පෙක්ටර් එක තමයි ගත කරන්නේ. කොහොම නමුත් අපිට මේකෙන් පැහැදිලි වෙනවා සිඳුරා මේ පොලිස් නිලධාරියවත් එයාට වශී කරගෙන කියලා. මේකෙන් පස්සේ ඊළඟ දවසේ ලොය වර්මා මේ සිද්ධිය ගැන හිතමින් කාර් එක ඩ්‍රයිව් කරමින් තමයි ඉන්නේ. ඒ වගේම එයාට මතක් වෙනවා සිඳුරාගේ කේස් එකේදී සිඳුරාව ටිකක් සැකයි කියන එක එයාලට කියුණා නේද කියලා. ඒ වගේම සිඳුරා හැසිරෙන විදියයි රාගුරම් එයාගේ බිරිඳගෙන 100%ක් සහතික කරලා කියද්දී ලොය වර්මට තේරෙනවා එයා මේ කේස් එක ඇතුලේ හොඳටම හිර වෙලා ඉන්නේ කියලා. කොහොම නමුත් එදා හවස ගඟක් අයිනට වෙලා කල්පනා කරමින් ඉන්න ලොය වර්මාව හම්බ වෙන්න සිඳුරා මෙතනට එනවා. ඒ වගේම සිඳුරා මෙතනදී ලොය වර්මට ගහන්න පටන් ගන්නවා. ඒ වගේම අඬමින් ලොයට මෙයා බනින්නේ ඔයා රගුරාම්ට ඇපදීලා එළියට ගත්තනි කියලා. ඒකත් එකම කොහොම හරි සිඳුරාව සංසුන් කරපු ලොය වර්මා සිඳුරාට කියන්නේ මට ඇත්තම දැනගන්න ඕන කියලා. ඒ අනුව මේ දෙන්නම වර්මගේ කාර් එකට නැගගට පස්සේ සිඳුරා යාට ඇත්තටම එදා සිද්ධ වෙච්ච දේ මෙයාට කියන්න පටන් ගන්නවා. ඉතින් අන්න එතකොට සිඳුරාගේ පැත්තෙන් මේ සිද්ධිය උනේ කොහොමද කියලා අපිට පෙන්නනවා. මෙයා කියන විදිහට එදා එයා අසනීප වෙලා තදබල ඔළුවේ කැක්කුමක් තියාගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඒකත් එකම හරියට නිඳ යන්නේ නැති නිසා සිඳුරා ඊළඟට ෆිල්ම් එකක් බලන්න හිතාගෙන ඇවිත් ටීවී එකේ ෆිල්ම් එකක් දාගෙන බලන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් අන්න ඒ වෙලාවේදී ගෙදර දොරේ බෙල් එක වදිනවත් එක්කම දොර අරින සිඳුරා දකින්නේ එයාලගේ කේබල් ටීවී කනෙක්ෂන් එක බලාගන්න බොයි ඇවිත් ඉන්නවා කියලා. ඊළඟට මල් පොකුරකුත් අතේ තියාගෙන ඉන්න මේ කොල්ලා සිඳුරාට හැපි බර්ත්ඩේ කියලා කියන්නේ මේක අපේ කම්පැනිකෙන් තමයි ඔයාලට එවුවේ කියලා. සිඳුරා තැන්ක් යූ කියලා මේක ඇතුළට ගත්තත් ඊළඟට මේ බොයි කියන්නේ ඔයාලා කේබල් ටීවී කනෙක්ෂන් එකේ බිල ගෙවලා නැහැනේ කියලා. ඊළඟට මම සල්ලි අරගෙන එන්නම් කියලා ඇතුළට ගිහපු සිඳුරාට තේරෙනවා මේ අපු බොයි එයා දිහා බලාගෙන තමයි ඉන්නේ කියලා. ඊළඟට සිඳුරා සල්ලිත් අරගෙන ගිහින් මේ බොයිට දෙනවත් එකම තමයි එයාට කලන්ත ගතියක් ඇති වෙලා තියෙන්නේ. ඒකත් එකම වැටෙන ගිහපු සිඳුරාව අල්ලගනිපු මේ බොයි එයා එපා කියද්දිම ගේ ඇතුළට ඇවිත් තියෙනවා. එදින් මේ වෙලාවේදී ගෙදර සිඳුරා තනියම ඉන්නවා කියලා තේරිච්ච මේ කොල්ලා අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අනුව මේ කොල්ලා දිගටම සිඳුරාට බලපෑම් කරද්දී සිඳුරා මෙයාගෙන් ගැලවිලා දුවන්නේ උඩ තට්ටුවේ තියෙන ස්ටෝර් රූම් එකට. සිඳුරා මෙතන හැංගිලා හිටියත් මෙයාව හොයාගෙන මෙතනට තර කේබල් බොයි එනවා. ඔය අතරදී තමයි සිඳුරාට හෙල්ල තියෙන්නේ කවුරු හරි ඇවිත් ගෙදර දොරේ බෙල් එක ගහනවා කියලා. ඒකත් එකම මේ කොල්ලා කළුවරේම සිඳුරාව හොයද්දී හැංගිලා ඉඳපු සිඳුරා මේ කොල්ලව ඇතුලේ දාලා ස්ටෝර් රූම් එකේ දොර එළියෙන් වහන්න සමත් වෙනවා. මෙහෙම වහපු සිඳුරා වඩි බැලෙන් පල්ලෙහාට බහිනවත් එක්කම තමයි දොර තරගෙන ගේ ඇතුළට ආපු රගුරාම්ම මුණ ගැහෙන්නේ. ඒකත් එක්කම මෙතනදී රගුරම් කේන්තියම සිඳුරාගෙන් අහන්නේ වගේ කන් ඇහෙන්නේ නැද්ද මම කොච්චර වෙලා බෙල් කරාද කියලා. ඉතින් හොඳටම බය වෙලා ඉන්න සිඳුරා මොකොත් කියාගෙන බැරුව ඉන්නකොට රගුරම් මෙයාගෙන් කේන්තියෙන් අහන්නේ කාත් එකද මේ ජරා ෆිල්ම් බලන්නේ කියලා. ඔය අතරදී උඩ තට්ටුවේ ස්ටෝර් රූම් එකෙන් ඇහෙන සද්දෙත් එක්ක රගුරම් කේන්තියම උඩට යන්නේ සිඳුරා කියන කේබල් බොයි ඇවිත් සිද්ධ වෙච්ච සිදුවීම කනකටවත් ගන්නේ නැතුව. කොහොම නමුත් සිඳුරා මෙයාගේ මග හරස් කරමින් වෙච්ච සිද්ධිය පැහැදිලි කරන්න හදනකොට තමයි රගුරම් මෙයාව පැත්තකට තල්ලු කරන්නේ. ඉතින් අන්න ඒකත් එක්කම පැත්තකට විසික් වෙලා ගිහපෝ සිඳුරාගේ ඔළුව බිත්තියක වැදිලා තුවාල වෙනවා. ඔය අතරේ රගුරම් පිහියකුත් අරගෙන උඩ තට්ටුවට යන්නේ උඩ ඉන්න කෙනාව මරලා දානවා කියලා කෑ ගහන ගමන්. කොහොම නමුත් ඉතින් ස්ටෝර් රූම් එකට රගුරම් ඇතුළු වෙද්දී මේක ඇතුලේ සූදානම් වෙලා ඉඳපු කේබල් බොයි මෙයාත් එක්ක පොර බදලා මෙයාගේ පිහිය අරගෙනම මෙයාගේ අත් දෙක කපලා මෙතනින් පැනගන්න සමත් වෙලා තියෙනවා. කොහොම හරි මේ කේබල් බොයි ගෙදරින් පැනගන්න සමත් වුණත් ඊළඟට යාළඟට ආපු රගුරම් එයාට හොඳටම පහර දුන්න කියලා තමයි සිඳුරා කියන්නේ. අයමත් වර්තමානයේ තියෙන සිඳුරා මෙතනදී දැන් එයාට ඇප ලැබිලා දෙන නිසා අයමත් ඇවිත් මට වද දෙන්න පටන් ගනිවි කියලා. කොහොම නමුත් ලෝය වර්මා මෙතනදී කියන්නේ එයාට ඇප ලැබුණා විතරයි නඩුවෙන් එයා නිදහස් වුණේ නැහැනේ. ඒක නිසා ඔයා බය නැතුව ඉන්න අපි මේකට මොකක් හරි කරමු කියලා.
එතකොට සින්දුරා ලොයගෙන් අහන්නේ මට මොකක් හරි කරදරයක් වුණොත් ඔයා මාව බේරගන්න එනවද කියලා. ඊළඟට එදා රාත්‍රියේදීත් කොළවල ලීලා තියෙන මොකක් හරි සටහනක් කියවමින් ඉන්න සින්දුරා ගෙදරින් එළියට එනවා. මෙහෙම එළියට ආපු සින්දුරා කෙලින්ම යන්නේ අර වත වැඩ කරන වයසක මිනිහයාගේ ගෙදරට. ඉතින් මේ ගෙදරට වෙලා ටික වෙලාවක් ගත කරපු සින්දුරා ආයමත් එළියට එනවා. කොහොම නමුත් මෙතනට ගිහින් ආයමත් ගෙදර එන සින්දුරා දකිනවා ගෙදර දොර බාගට ඇරලා තියෙනවා කියලා. සින්දුරා දොර ළඟට එදී එයා කාට හරි කෙනෙක්ට බය වෙලා තමයි ඉන්නේ කියලා අපිට තේරෙනවා. කොමුණ තිලඟට දොර අතරින් ආපු පිරිමි අතක් මෙයාව ඇතුළට ඇදලා ගන්නවා. ඒකත් එක්කම තමයි සින්දුරාගේ විලාපයත් එක්ක කවුරු හරි යාට පහර දෙන සද්දේ අපිට ඇහෙන්නේ. සින්දුරා මෙතනදී වේදනාවෙන් කෑ ගහමින් කියන්නේ ජාවේ තෝ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි, ඔයාට හොඳටම පිස්සු, ඒක නිසා ඔයා ගිහින් ඔයාගේ පිස්සුවට බෙහෙත් ගන්න කියලා. ඉතින් ඇත්තරම මෙතන මොකද්ද වෙන්නේ කියලා අපිට හරියටම පෙන්වන්නේ නැහැ වගේම කතාව ඉස්සරහටම ගිහින් තමයි ඇත්තරම මොකද්ද වුනේ කියලා බලන්න වෙන්නේ. ඉතින් කොහොම හරි ළඟ දවසේ සින්දුරා කණ්ණාඩියෙන් බලන්නේ එයාට ඊයරෑ සිද්ධ වෙච්ච පහර දීමෙන් ඇති වෙලා තියෙන තලුම් පාරවල්. ඉතින් ඔය අතරදී ගෙදර සිකියුරිටි ජනේලයක් කරලා මේ වෙලාවේදී සින්දුරා දිහා බලාගෙන තමයි ඉන්නේ. ඒකත් එක්කම සින්දුරා මෙතනින් යද්දී සිකියුරිටි එහා කාමරේ ජනේලයක් අරගෙන ඇතුළට එබිකම් කරනවා. ඒකත් එක්කම සිකියුරිටි දකිනවා මෙතන ඉන්න සින්දුරා පොතක් කියවමින් පුටුවේ පැද්දෙන විදිය. නමසුළු වෙලාවකින් මේ කාමරේටම කොලෙකුත් අතේ තියාගෙන සින්දුරා ආවට පස්සේ තමයි සිකියුරිටිට තරවුසික් වෙන්නේ. මොකද මේ වාඩි වෙලා ඉන්න කෙනා තනිකරම සින්දුරා වගේ තමයි ඇඳගෙන ඉන්නේ. මෙතනදී සිකියුරිටි මේක දැකලා බය වෙනවා වගේම ජනේලෙන් එළ දිහා බලාගෙන ඉන්න සිකියුරිටිවත් සින්දුරා දකිනවා. සින්දුරා මෙතනදී මොකද නොකෙවත් මේ වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව බය වෙච්ච සිකියුරිටි හැරිලා බලන්නවත් නැතුව මේ ගෙදරින් පැනලා දුවනවා. ඉතින් එදා රෑත් අපිට පෙන්නනවා සින්දුරා පල්ලෙහා තියෙන ඔන්චිල්ලාවට වෙලා ඉන්නකොට උඩ තට්ටුවේ කවුරු හරි ගැහණු කෙනෙක්ගේ ඡායාවක් එහෙම ගමන් කරනවා කියලා. ඊළඟ දවසේ උදේ ඉන්ස්පෙක්ටර් ක්‍රියාත්මක වෙන්නේ සින්දුරාගේ ගෙදරට ආපු අර කේබල් ටීවී කම්පැනි වැඩ කරන කොල්ලගෙන ලැබිච්ච ඔත්තුවක් අනුව. ඒ අනුව පොලිසිය මෙයාව හොයාගෙන යනවා වගේම පොලිසිය දැකපු මෙයා දුවන්න පටන් ගන්නවා. නමුත් මේව අල්ලගෙන කොහමාරි පොලිස් ස්ටේෂන් එකට අරගෙන එන්න ඉන්ස්පෙක්ටර් පුළුවන් වෙනවා. ඊළඟට මේ කොල්ලටත් පොලිසිය සුපුරුදු සංග්‍රහය දීලා එතනින් පස්සේ යාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ ප්‍රශ්න කිරීමට සම්බන්ධ වෙන්න ලොයර් වර්මත් මෙතන ඉන්නවා. කොමුණත් එදා සිද්ධිය ඇත්තම කොහමද වුනේ කියලා ඉන්ස්පෙක්ටර් මෙයාගෙන් අහද්දි මෙයාගේ පැත්තෙන් මේ සිදුවීම වෙච්ච හැටි අපිට පෙන්නනවා. මෙයා කියන විදිහට එයාලගේ කම්පැනි එකේ අලුත් ප්‍රොජෙක්ට් එකක් විදිහට එයාලගේ ක්ලයන්ට්ස්ලාගේ බර්ත්ඩේ එක දවසට මල් පොකුරක් අරන් ගිහිල්ලා විෂ් කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව සින්දුරාගේ බර්ත්ඩේ එක දවසේ එයාට විෂ් කරන්න මල් පොකුරක් අරගෙන ගියාට පස්සේ එයා මන් දිහා අමුතු විදිහට බැලුවා කියලා තමයි කේබල් බොයි මෙයාලට කියන්නේ. ඒ වගේම ඊළඟට සින්දුරා විසින් තමයි බලෙම මේ කොල්ලවගේ ඇතුළට ඇදලා අරගෙන තොර වහලා දාලා තියෙන්නේ. එතනින් පස්සේ සින්දුරා යව බලෙම පොළඹව ගන්න උත්සාහ කරත් මම ඒකට තදින්ම විරුද්ධ වුණා කියලා තමයි කේබල් බොයි මෙයාලට පැහැදිලි කරන්නේ. කොහොම නමුත් සින්දුරාගේ මේ බලපෑම ටිකෙන් ටික වැඩි වෙද්දි තමයි ගෙදර බෙල් එක වදින සද්දෙ මෙයාලට ඇහෙන්නේ. ඉතින් මේ ඇවිත්ෙන යාගේ හස්බන්ඩ් කියලා දැනගනිපු සින්දුරා ඊළඟට මේ බොයිගේ අතට පිහියක් දීලා උඩටට තියෙන ස්ටෝර් රූම් එකේ හැංගිලා ඉන්න කියලා තියෙනවා. ඒ වගේම මගේ හස්බන්ඩ්ට ඔයාව හම්බ වුණොත් ඔය පිහියෙන් ඇනලා හරි බේරෙන්න කියලා තමයි මෙයා එයාව උඩට යවලා තියෙන්නේ. ඉතින් අන්න එතනින් පස්සේ අපි කලින් දන්න විදියටම රාගුරම් වගේම සින්දුරා අතර සංවාදයක් සිද්ධ වෙනවා. ඒ වගේම එතනින් පස්සේ තමයි රාගුරම් සින්දුරව තල්ලු කරලා තියෙන්නේ. ඉතින් ওই අතරදී බය වෙලා ඉන්න කේබල් බොයිගේ අතින් තමයි උඩ තට්ටුවේ තියෙන බඩු පෙරලිලා පල්ලෙහාට සද්දයක් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මේ සද්දයත් එක්ක උඩට ගිහිපු රාගුරම්ට පිහින් තුවාල සිද්ධ කරලා පැනගන්න කේබල් බොයි සමත් වෙලා තියෙනවා. මේ දේවල් අහගෙන මෙතනට වෙලා ඉඳපොළොය වර්මා සින්දුරාගේ ගෙදර වැඩ කරමින් ඉඳපු සිකියුරිටිව හම්බ වෙන්න. වර්මා දෙකපො සිකියුරිටි මෙයාට කියන්නේ කරුණාකරලා මාව ඔයාලගේ ප්‍රශ්නවලට ගාව ගන්නේ නැතුව ඉන්න, මොකද මං දැන් ජොබ් එකනොත් ඉල්ලා අසුනා කියලා. ඒකට හේතුව මොකද්ද කියලා වර්මා මෙයාගෙන් අහනවත් එකම තමයි මෙයාට සින්දුරාගෙන් කොල් එකක් එන්නේ. ඒකත් එකම කොල් එක අන්සර් කරාට පස්සේ එහා පැත්තෙන් සින්දුරා කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ඇවිල්ලා එයාව බේරගන්න කියලා. ඒ අනුව තමයි වර්මා පුළුවන් තරම් ඉක්මනට සින්දුරාගේ ගෙදරට එන්නේ. ගෙදර දොරවල් ඇරලා දාලා වගේම ලයිට් බ්ලින්ක් වෙන එකත් එක්ක වර්ම තේරුම් ගන්නවා මෙතන මොකක් හරි වෙලා තියෙනවා කියලා. කොහොම නමුත් ගේ ඇතුලේ හැමතැනම සින්දුරාට කතා කරමින් එයාව හොයලා බැලුවත් සින්දුරා පේන්නේ නැහැ. මේකත් එක්කම වර්ම ආයමත් හැරලා යන්න හදද්දී සින්දුරා මෙයාට කතා කරනවා. ඊළඟට වර්ම මොකද උනේ කියලා අහද්දී සින්දුරා කියන්නේ රගුරම් ඇවිතයට කරදර කරා කියලා. සින්දුරාගේ මේ කතාවත් එක්කම ලොය වර්ම ඊළඟට කියන්නේ එහෙම වෙන්න කොහෙත්ම විදියක් නැහැ. මොකද රගුරම්ගේ ඇපයිලීම ප්‍රතික්ෂේප වුණා. ඒ වගේම එයාට ඇප දුන්නා කියලා මම ඔයාට බොරු කිව්වේ කියලා. වර්මගේ මේ කතාවත් එක්කම ලැජ්ජාව පෙරිච්ච හිනාවක් සින්දුරාගේ මුණට එනවත් එක්කම තමයි එයා කියන්නේ ඒක තමයි යාට මෙහෙට එන්න විදියක් නැහැ. ඇත්තරම මම ඔයා මට කරදරයක් වුණ ගමන් මෙහාට එනවද කියලා තමයි චෙක් කරලා බැලුවේ කියලා. ඒකත් එක්කම මම එහෙනම් යන්නම් කියලා වර්මා නැගිටියේදී සින්දුර කියන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න මට තවත් දෙයක් කියන්න තියෙනවා කියලා. සින්දුරා මෙතනදී කියන්නේ යාගේ හස්බන්ඩ් රගුරම් කියලා කියන්නේ හරිම අමුතු විදියෙ සිතුවිලි තියෙන කෙනෙක් කියලා. ඒ මොකද කියනවා නම් මීට අවුරුදු 3කට කලින් එයාගේ හස්බන්ඩ් රගුරම් ගෙදරට ගැහණු කෙනෙක්ගේ ඩමි එකක් අරගෙන ඇවිත් තියෙනවා. ඊළඟට සින්දුරා ළඟට මේ ඩමි එක අරගෙන ආපු එයාගේ හස්බන්ඩ් මෙයාට කියන්නේ කසාද බැඳ අලුත වගේ දැන් ඔයා මට ලස්සන නැහැ කියලා. එහෙම කියපු රගුරම් ඊළඟට යාගෙන ආපු ඩමි එක පෙන්නලා කියන්නේ බලන්න මෙයාට පණ තිබුණා නම් කොච්චර ලස්සනට ඉඳිවිද කියලා. ඒ වගේම රගුරම් ආයමත් සින්දුරාට බනින්නේ බලනවා දැන් ඇඳගෙන ඉන්න ඇඳුම් කොච්චර අපිරියයිද කියලා.
ඒ වගේම රගුරම් මෙතනදී යෝජනා කරලා තියෙනවා එයා අරගෙන ආපු ඩමියක තියෙන ඇඳුම දැන් ඔයා අඳින්න කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් එක්ක රගුරම් සිඳුරාට ගොඩක් හරදර කරලා වද හිංසා කරලා තියෙනවා. ඉතින් හැමදාම රැට ඒ වගේ එක එක විදි අමුතු විකාර වැඩ කරන්න මේ නිසාම සිඳුරාට සිද්ධ වෙලා තියෙනවා. සිඳුරාගේ මේ කතාව අතරතුරේදී එළියෙන් එහෙංච සද්දයක් එක්කම ලොය වර්ම මෙතනින් නැගිටලා මොකක්ද බලන්න එළියට යනවා. ඒකටකම තමයි මෙයාලගේ දොර ළඟ ඉඳපු අර වයසක සේවකයා කැසට් රෙකෝඩරයකුත් අතේ තියාගෙන මෙතනින් පැනලා එයාගේ ගෙදරට දුවන්නේ. කොහොම නමුත් වර්මා එනකොටත් එයා ගෙදරට ගිහින් තිබෙච්ච නිසා එයාව මෙතනදී වර්මට අහුවෙන්නේ නැහැ. නමුත් ඉතින් ගේ ඇතුළට යන ආයමත් හැරෙන වර්මට සිද්ධ වෙන්නේ නොහිතපු දෙයක්. මොකද එකපාරටම වර්මා ඉස්සරහට ආපු සින්දුරා එයාගේ අතේ තිබෙච්ච ලෙන්සුවක් වර්මගේ නහයට තියලා එයාට සිහි නැති කරවනවා. ඊළඟට සින්දුරා වර්මාව එයාගේ ඇඳට ගිහින් දාලා එයා තැඳගෙන ඉඳපු ඇඳුම අයින් කරලා අලුත් ඇඳුමක් ඇඳගන්නවා. ඊට පස්සේ තමයි සින්දුරා සිහි නැති වෙලා ඉන්න වර්මා ඉන්න කාමරයට එන්නේ. ඉතින් ඒ අනුව එදා රාත්‍රිය වර්මට නොදැනුවත්වම සිඳුරා එයත් එක්ක ගත කරනවා. ඊළඟට ආයමත් සිහිය එන වර්ම දකිනවා එයාගේ ඇඳුම් ඔක්කොම ගලවලා තියෙන්නේ කියලා. ඇඳුම තැඳගන්න ගමන් උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව වර්ම සිඳුරාව හොයාගෙන යනවා. මේ විදිහට ගිය හැමතැනක්ම බලලා ඊළඟට උඩතට්ටුවේ තියෙන ස්ටෝර් රූම් එකට යන වර්මට පේනවා කර්ණ ගේ හැබැත්තේ ඡායාවක් තියෙනවා කියලා. ඒකටගම වර්ම මෙතනට ගිහිල්ලා මේක ඇරලා බලද්දී ඒ වෙනකොටත් අතේ පොල්ලක් තියාගෙන රැකගෙන ඉඳපු සිඳුරා මෙයාගේ ඔළුව මැද්දටම පාරක් එල්ල කරනවා. ඊළඟට මේ වර්මව පුටුවකට තියලා ගැට ගහන්න සිඳුරාට පුළුවන් වෙලා තියෙනවා. ඔය අතර සිඳුරා ඇස්වල කඳුළු පුරවගෙන කල්පනා කරමින් තමයි ඉන්නේ. ඒ වගේම යාගේ පොට්ටුව අයින් කරපු මෙයා ඊළඟට යාගේ බෙල්ල දාලා තිබිච්ච මාලයත් අයින් කරනවා. ඊළඟට වොෂ්රූම් එකට ගිහපු සිඳුරා ගොඩක් වෙලා මෙතනත් කල්පනා කරමින් ඉන්නේ. එතනින් පස්සේ ඊළඟ දවසේ සිඳුරා එයා අරගෙන තිබිලා තිබිච්ච කළු පාට බුර්කාවක් අරගෙන ඒක ඇඳගන්නවා. ඊළඟට ගැට ගහලා දාලා ඉන්න වර්ම ළඟට ගියාම වර්ම මෙයාට කියන්නේ අෆ්‍රින් දැන්වත් මේක ඇති මාව ලියන්න කියලා. ඒ වගේම වර්ම මෙතනදී මෙයාගෙන් අහන්නේ ඔයා මොකටද බුර්කාවක් ඇඳගෙන ඉන්නේ කියලා. එතකොට තමයි සින්දුර් කියන්නේ ඔයා මට අෆ්‍රින් කියලා කතා කරා වගේ මගේ ඉදිරි ජීවිත කාලෙම මං අෆ්‍රින් විදිහට ජීවත් වෙන්න තීරණය කළා කියලා. ඒ වගේම මෙතනදී අෆ්‍රින් කියලා කියාගන්න සින්දුර් වර්මට කියන්නේ ජාවේද් දැන් ඔය හොඳටම ඇති වාගේ ලොය චරිතයෙන් එළියට එන්න කියලා. ඉතින් ඇත්තරම දැන් ඔන්න අපිට ඇති වෙන ප්‍රශ්නේ තමයි කවුද මේ ජාවේද් වගේම අෆ්‍රින් කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරයක් අපි ඉස්සරහටම ගිහින් බලමු. කොහොම හරි මෙතනදී තමයි සින්දුරා යාලගේ ස්ටෝර් රූම් එකේ කර්ටන් එකකින් වහලා දාලා තිබිච්ච කොටස නිරාවරණය කරන්නේ. ඉතින් අන්න එතකොට අපිට දකින්න ලැබෙන්නේ හිරගෝඩුවක් එක්කම විවිධාකාරයේ ඇඳුම් අඳපු ගැහණු ඩමිස් තොගයක්ම මෙතන තියෙනවා කියලා. සින්දුරා ආයමත් මෙතනදී කියන්නේ දැන්වත් ඔය චරිතයෙන් එළියට එන්න ජාවේද් කියලා. ඒ වගේම සින්දුරා කියන්නේ ජාවේද් ඔයාගේ විකාර තව කොච්චර කල් කරන්න වේවිද දන්නේ නැහැ කියලා. මට මේ වෙන මොකුත් තේරෙන්නේ නැහැ කියලා වර්ම කියද්දී සින්දුරා කියන්නේ මට තවදුරටත් ඔයාගේ විකාර බල බල ඉන්න බෑ මම මෙහෙන් යනවා කියලා. එහෙම කියපෝ සින්දුරා මෙතනින් එළියට යන්න හදද්දී වර්ම කෑ ගහලා කියන්නේ අෆ්‍රින් මාව දාලා යන්න එපා කියලා. ඉතින් වර්ම එහෙම නැත්තම් ජාවේද් මෙතන ඉන්න සින්දුර් එහෙම නැත්තම් අෆ්‍රින්ට කියන්නේ මම එහෙම දේවල් කළේ වෙන ගෑනු අය ළඟට ගියාම ලැබෙන තෘප්තිය අරගන්න කියලා. ඒ වගේම මට ඔයා විතරමයි ඕන කියලා ජාවේද් කියද්දී අෆ්‍රින් කියනවා මං ගියාට පස්සේ තවත් ගෑනු කෙනෙක් හොයාගනීවි. ඔයා එයාටත් මේ විදිහටම සලකාවි කියලා. ඉතින් අෆ්‍රින් මෙතනදී ජාවේද්ට හොඳටම බනින්නේ ඔයා ඔයාගේම බිරිඳට කියලා ඔයාම අතවරයට ලක් කරගන්න තරම් පහත් මිනිසෙක් වුණා කියලා. ඉතින් ඔයාලට දැන් මම මේ වෙච්ච දේ පැහැදිලි කරන්නම්. ඉතින් මේ ලෝය වර්ම එහෙම නැත්තම් ජාවේද් කියන ડોක්ටර් මුල ඉඳලම එයා හදපු ස්ක්‍රිප්ට් එකකට අනුව තමයි එයාගේ බිරිඳ අෆ්‍රින් එක මේ වගේ රංග දැක්වීමක් කරලා තියෙන්නේ. කොමුණත් කියන තියෙන්නේ මේ ජාවේද් කියන ડોක්ටර් තදබල මානසික රෝගයකින් පෙළෙනවා කියලා. මොකද එයාට ලිංගිකත්වය ගැන තියෙන මනෝභාවය හරිම අසාමාන්‍ය එකක්. ඉතින් මේකෙන් අපි කතාව පුරාටම සින්දුරා කියලා දැනගෙන ඉඳපෝ අෆ්‍රින් කොච්චර පීඩාවට පත් වෙලා තියෙනවද කියනවනම් එයා මේක කටවත් කියාගන්න බැරුව අවුරුදු ගාණක්ම මෙයත් එක්ක ගත කරලා තියෙනවා. ඒ වගේම ජාවේද් අෆ්‍රින් අඳින විදියට ඇඳගෙන එයාට බලෙන්න වගේ එයා ලියන මේ ස්ක්‍රිප්ට් එක පාඩම් කරවලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති මේ ගෙදර ඇතුළෙම තමයි රගුරම් කියන චරිතයට ආරූඪ වෙලා එයාගේ බිරිඳ සින්දුර් ගැන ලොය වර්ම කියන චරිතයට කියලා ඒ ඔස්සේ කතාවක් ගොඩනගලා තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් තැන්වලදී ජාවේද්ගේ කීමට මේ රංගණයට අෆ්‍රින් දායක වෙලා තියෙනවා වගේම ජාවේද් ඇත්තරම එයාගේ මනසෙන් හිතාගෙන ඉන්නේ එයා මේ කතාවල චරිතත් එක්ක ඇත්තරම ජීවත් වෙනවා කියලා. ඉතින් ජාවේද් කියන ડોක්ටර තිබිච්ච හරිම තදබල අමුතු මානසික රෝගී තත්ත්වය නිසා තමයි මෙහෙම දෙයක් එයා කරලා තියෙන්නේ. ඊළඟට තමයි අපි මේ කතාවේ පටන් ගන්නකොටම දැකපු කළු බුර්කාවක් ඇඳගෙන අෆ්‍රින් කරපු සිද්ධි ටික සම්බන්ධ වෙන්නේ. අෆ්‍රින් එයාගෙන තිබිච්ච හැම සාක්ෂියම පුච්චල විනාශ කරලා මේ කතාව ගැන වීඩියෝ එකක් රෙකෝඩ් කරලා තමයි ජාවේද්ව දාලා අතුරුදහන් වෙලා තියෙන්නේ. ඊළඟට මීට දවස් දෙකකට පස්සේ පොලිසියට ලැබිච්ච දොරතුරු අනුව මේ ගෙදර පරීක්ෂා කරද්දී තාමත් උඩතට්ටුවේ පුටුවේ ගැට ගහලා ඉන්න ජාවේද් හොයාගන්න එයාලට පුළුවන් වෙනවා. කොහම වුණත් ජාවේද් තාමත් ජීවත් වෙන අතර ඉඳපු නිසා එයාව හොස්පිටල් එකට අරගෙන යනවා. ඒත් මෙතනදී සමහර විට ඇති වෙන්න පුළුවන් තවත් ප්‍රශ්නයක් තමයි මානසික රෝගී කුණත් මේ විදියට හැම පැත්තකින්ම කවර් වෙච්ච අංග සම්පූර්ණ කතාවක් කොහොමද ජාවේද් ගොඩනගුවේ කියන එක. ඉතින් අන්න ඒකට උත්තරේ ජාවේද් හදාගනිපු පොලිස් රූම් එකේ මේසෙ උඩ තියෙන ෆයිල් එක ඇතුලේ තිබිලා හොයාගන්න පුළුවන් වෙනවා.
මොකද මේ ෆයිල් එකේ තියෙන විදියට මානසික රෝගී ડોක්ටර් ජාවේද් patient කෙනෙක්ට වෙච්ච ඇත්තම සිද්ධියක් ඔස්සේ තමයි මේ කතාව එයා ගොඩනගලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඉන්ස්පෙක්ටර්ට ඇත්තම සින්දුරාගේ සිද්ධිය මතක් වෙනවා. ඒ වගේම තමයි ඉන්ස්පෙක්ටර්ට මතක් වෙනවා ඇත්තම සින්දුරාගේ සිද්ධියට අදාළව කේබල් ටීවී කම්පැනිකේ කොල්ලගෙන් ප්‍රශ්න කරද්දී එයාට පොලිසියට එන්න ඕන කිව්ව නේද කියලා. ඉතින් ඔයා මේ ගැන එච්චර උනන්දු ඇයි කියලා ඉන්ස්පෙක්ටර් එතනදී ජාවේද්ගෙන් අහලා තිනවා වගේම එතකොට ජාවේද් කියන්නේ එයාගේ ශාස්ත්‍රීය දැනුමට දැනගන්න අවශ්‍යයි කියලා. කොහොම නමුත් ඉතින් අෆ්රින්ගේ අතුරු දහන් වීමත් එක්ක ගෙදර පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට අෆ්රින් රෙකෝඩ් කරලා තියපු මෙයාගේ කතාව තියෙන වීඩියෝ එක වගේම මේ පිස්සු විකාර කතාවට අදාළව ජාවේද් ලියපු ස්ක්‍රිප්ට් එක පවා හම්බ වෙනවා. ඒ වගේම ගෙදර වත්තේ වැඩ කරන වයසක කෙනාගෙන් ප්‍රශ්න කර දියා කියන්නේ ડોක්ටර් ජාවේද් හරිම අමුතු මිනිසෙක්. ඒ වගේම අෆ්රින් යාගේ වැඩවලින් ගොඩක් අසරණ වෙලා හිටියේ සමහර වෙලාවට එයා මාත් එක්කත් ඇවිත් මේ ගැන කතා කරනවා කියලා. ඒ වගේම සිකියුරිටි ගෙන් ප්‍රශ්න කරද්දී තයා කියන්නේ ડોක්ටර් ජාවේද් හරිම අමුතු මිනිසෙක්. මොකද එයා එයාගේ බිරිඳටම එක එක අයගේ නම් වලින් කතා කරා කියලා. ඒ වගේම එයා එයාගේම ගෙදරට අමුත් එක් විදියට ඇවිත් විවිධාකාරයේ රංගන කරා කියලා තමයි මෙයා තවදුරටත් කියන්නේ. ඉතින් අපි කතාවේ තැන් තැන් වල දකපු විදියට ඉන්ස්පෙක්ටර්ගේ වගේම මේ සිකියුරිටි කෙනාගේ චරිත වලටත් ආරුඩ වෙලා ඇවිත් අෆ්රින් එක්ක එකට ඉඳලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි ජාවේද්ම තමයි. කොහොම නමුත් ඉතින් එදා රෙන් පස්සේ කිසිම කෙනෙක් අෆ්රින්ව දැකලා තිබුණේ නැහැ. ඒ වගේම ජාවේද්ට යගේ මානසික රෝගී තත්ත්වය නිසාම රස්සාව අහිමි වෙනවා වගේම ජීවිත කාලෙම තනියම ගත කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අනුව තමයි මයි ක්ලයන්ට්ස් වයිෆ් කියන සයිකලොජිකල් ත්‍රිලර් මූවි එක මෙතනින් අවසන් වෙන්නේ. මේ කතාවේ ගොඩක් තැන් හොඳින් බ්‍රේක් ඩවුන් වෙලා ඇති කියලා මම හේතුවත් මට මිස්ටර් ජතනක් හෝ ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද එතකොට අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මේ සුපිරිම කතාවත් අවසානයේ වෙනකන් රැඳිලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩක් තවත් මේ වගේම සුපිරිම මූවීකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.